सुबह संध्यावा ඔබෙක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජිතට අපත් නැහැ සීඩී රාජිත සොයා ගේන් ගෙටයයි දරුවන්ගේ මනස විකෘති කොට ඝාතකයන් බවට පත් කිරීමේ සහරාන්ගේ වැඩගෙන දරුවන්ම හෙලි කරයි නාවික හමුදාවෙන් තවත් අය හමු වෙද්දී කොරෝනා රෝගීන් ගණන 891ක් වෙයි කොරෝනාව පරදා ජන ජීවිත ගොඩනගන්න පොලිසියත් සෞඛ්‍යත් දැඩි අවධානයෙන් ඉදිරි දින කිහිපේ වැස්ස තීරණාත්මකයි ආපදාවන්ට මුහුණ දෙන්නත් සූදානමින් ඇමරිකානුවන්ට බිහිතියක් ගෙන දෙමින් කොරෝනා මරණ ගැන දරුණු අනාවැකියක් සුදු වෑන් වලින් පුද්ගලින් පැහැර ගැනීමක් සිදු වූ බවට පුද්ගලින් දෙදෙනෙකු යොදා ගනිමින් මාධ්‍ය හමුවක් පවත්වා පදනම් විරහිත කරුණු ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දුන් අප නියෝගය අවලංගු කිරීමට කොළඹ මහා අධිකරණය තීන්දුව කළා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අප ලබා දෙමින් පසුගිය දෙසැම්බර් 30 වනදා ලබා දුන් එම නියෝගය දෝෂ සහිත බවටයි කොළඹ මහා අධිකරණය අද සඳහන් කළේ මේ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු යොදා ගනිමින් පැවතු බිම මාධ්‍ය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී පුද්ගලයන් පැහැරගත් බවට ප්‍රකාශ කෙරුණා. එම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාධ්‍ය හමුව සම්මුදාන කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතරංගුට ගැනීමට වරෙන් තුනකුත් කෙරුණා. එසේ තිබියදී ඒ මහතා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ අසනීප තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් එෙහිදී ඔහු අතරංගුටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කළා. එම රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමෙන් අනුතුරුව රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා. මෙම රෝහලට ගිය බන්ධනාගාර වෛද්‍යවරිය ඒ මහතා පරීක්ෂා කර නිර්දේශ කළේ බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට ඔහු මාරු කළ හැකි බවයි. කෙසේ වුවද රාජිත සේනාරත්න මහතා ඒ වන විට ආතතිය සහ අදිරුදුර පීඩනයෙන් පෙළෙන බැවින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන නිසා රෝහල මාරු කළ නොහැකි බවයි ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. ඒ අනුව පසුගිය දෙසැම්බර් 30 වනදා වන විටත් අධිකරණයේ වෙත රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව හිමි වුණේ නැහැ. අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එදින තීරණය කළා. ඇප ලබා දීමට නීතිපතිවරයා සිය විරෝධය පළ කළා. කෙසේ වුවද ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දෙසැම්බර් 30 වනදා තීරණය කළා. මෙම නියෝගය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු අතර එහි තීන්දුව අද ලබා දෙමින් ඇප නියෝගය අවලංගු කිරීමට නියෝග කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි අද දිනේදී මෙම නියෝගය නිකුත් කළේ. රාජිත සේනාරත්න මහතා අප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්පුරයේ ලබා දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහිත බව විනිසුරු මංජුල තිලකරත්න මහතා අද දිනේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. එමෙන්ම සැකකරු අප මත මුදා හැරීමෙන් පසුව අධිකරණයේ මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු අප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්පුරයේ පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. සැකකරුට අප ලබා දීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්පුරයේ සැකකරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවකාශයක් තිබූ බවද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්පුරය එසේ කටයුතු නොකිරීම ගැටළු සහගත බවද ඔහු ප්‍රකාශ කළා. බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ එම රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරන රජයේ පාලන යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන්. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද මංජුල තිලකරත්න විනිසුරුවරයා අවධාරණය කළා.
නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන බව ස්වර්ණමය සිද්ධාන්තයක්ව පවතිනවා. එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් අනිකුත් සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවයි සිය තීන්දුව ප්‍රකාශයටපත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ. අප ලබා දීමට දුන් නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙනවා. මේ අනුව අප නියෝගය ඉවත දැමූ මහාධිකරණ විනිසුරු මංජුල දිලකරත්න මහතා ප්‍රකාශ කළේ ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බවයි. තීන්දුව ප්‍රකාශයටපත් කිරීමෙන් පසු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ වර්තමානයේ රක්ෂිත බන්ධනාගාරගත කරන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි විවේචනයක් පවතින බවයි. එවන් වටපිටාවක මෙවැනි නඩු තීන්දුවක් තුලින් යහපත් මාර්ගෝපදේශයක් සැපයීම සිදුවන බවද ඔහු කියා සිටියා. මේ අතර රාජිත සිනාරත්න මහතාට අයත් නිවෙස් කිහිපයකට ගමන් කළද ඔහු එම කිසිදු ස්ථානයක සිටියේ නැහැ. බේරුවල හෙට්ටුමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ ගේට්ටු ඉබි අතුරු දමා වසා තිබුණා. එමෙන්ම කොළඹ පිහිටි නිවාසද වසා දමා තිබූ ආකාරය දක්නට ලැබුණා. එමෙන්ම ඔහු ව්‍යාජ සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ පෞද්ගලික රෝහල වෙත අප ගමන් කළ අතර එම රෝහලටද ඔහු ඇතුළත්ව සිටියේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සිනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට තලංගම මුත්තේට්ටුගොඩ 11 වන පටු මගේ පිහිටි ඒ මහතාගේ නිවසටද ගමන් කළා. කොණ්ඩේ දුවා. ඔව්. ඉන්නවද මේ රාජිත දෙමතෝ? ඒක තමයි බලන්න ආයේ මොකද අතට බැක් වුණා වෙන්නේ නැහැ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අද ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ ස්ථාන කීපයකදී විවිධ අදහස් පළ කෙරුණා. ඔහුට අප දුන්නෙත් අධිකරණේ. අද අප කැන්සල් කරලා තියෙන්නෙත් අධිකරණේ. ඒත් මේ රටේ අධිකරණයේ අපි කන්නේ දෙන තීන්දුව ඉතාම වැදගත් විදිහට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අප පිළ නිදහස් කිරීමේදී හරි පැහැදිලිවම ලියලා තියෙනවා අත්අඩංගුවට ගැනීමට සාධකයක් හේතුවක් නැත කියලා. ඉතින් අපිට පේන්නේ ඉදිරි මැතිවරණයේදී තීර්ණාත්මක කාර්යභාරයක් ඉටු කරයි කියන අය මර්ධණයට ලක් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා කියන සැකය තමයි අපිටුල තියෙන්නේ. ඊයේ මැතිවරණ කොමිසමේ කොන්දගලින් තියන් හිටපු රාජසේනාරත්න මහත්තයා මේ ලැබිච්ච තීන්දුවත් එක්ක මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියන එක තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ජනතාව නම් බලාගෙන ඉන්නේ ෂුවර් එකටම රෝහල් ගත වෙනවා. ඒක තමයි ඇත්ත தත්ත්වය. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අපි අධිකරණයට ගරු කරනවා. ස්වාධීන අධිකරණයක් හැටියට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ. ඒ කිඹුලන්ව ගිහිල්ලා මැරුවේ කාවද? කන්න දැම්මේ කාවද? යා බලන් හිටියේ කවුද? ඒක ගේන්න රායිසේනරත්ත කොහොමද ඇඳුවේ? රවුල් ඇඳේ කවුද? මේකට තව ගොඩක් පිරිස් ඇති. මේ සියල්ලම අත්තරන් කොට ගන්න කියලා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. පාස්කු ඉරිදා ප්‍රස්ත ප්‍රහාර එල්ල කළ අන්තවාදීන් ළමා මනස විකෘති කිරීම සඳහා ගෙන ගිය තවත් වැඩපිළිවෙලක තොරතුරු හෙළිවුණා. දරුවන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කළ විශේෂ පාපෝච්චාරණයේදී මේ පිළිබඳ තොරතුරු හෙළි කරගෙනුනේ. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දරුවන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විශේෂ පාපෝච්චාරණයක් සිදු කළා. මද්රසා පාසලේදී අන්තවාදී ගැන්වූ ආකාරයේ මෙන්ම සටන් පුහුණුව ලබා දුන් ආකාරයේ පිළිබඳ එම දරුවන් පාපෝච්චාරණය කළා. පාස්කු ප්‍රහාරයට පෙර මෙම දරුවන් නේවාසිකව තබා ගනිමින් විවිධ පුහුණු වීම වලට යෙදවූ ආකාරය මෙහිදී පැහැදිලි කළා. මෙම දරුවන් ජාතික තවහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීන් ඇතුළු අන්තවාදීන් පැවැත්වූ දේශන මෙන්ම ගිනියා විභාවිතය පිළිබඳ පැවැත්වූ දේශනවලට සහභාගී වූ බව කියවේ. මෙවැනි අන්තවාදී දේශනවලට සහභාගී වූ පිරිමි ළමුන් 16 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙනවා. මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සොහොයුරාවන මොහොමඩ් රිල්වාන්ද මෙම මද්රසා පාසලට පැමිණ දේශන පවත්වා ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මෙම මද්රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන්ද මෙම දරුවන් පාපෝච්චාරණය කර තිබෙනවා. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 891ක් දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ තවත් ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර කොරෝනා වෛරසයේ ආසාදිත වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. හොඳයි එහෙමනම් අපි මුසා බලමු COVID-19 මේ ගෝලීය වසංගතයේ හමුවේ අපේ රටේ තත්ත්වය කොහොමද කියලා. අදත් මුලින්ම
ඒ දවසේදී අපේ රටෙන් COVID-19 වෛරසය ආසාදනය වූ වන් 20 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් අතුරෙන් 18 දෙනෙක්ම නාවික හමුදාවේ අපේ වීරෝදාහර රණවිරුවන් බව තමයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ වගේම ඊයේ දවසේදී කොළඹ නගරයේ සාමාන්‍ය ජනතාව අතර සිදු කළ PCR පරීක්ෂණවලදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව සෞඛ්‍ය අංශ මේ වෙනකොට තහවුරු කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට 8000කට අධික පිරිසක් තමන්ගේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කරලා නිවෙස් බලා යන්න වාසනාවන්ත වෙලා තිබෙනවා කියලත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. මේ තොරතුරුත් එක්ක අපේ රටේ තොරතුරු අදත් දකින්නයි අපි මේ විදිහට සූදානම් වෙන්නේ. මෙරට කොරෝනා රෝගීන් අතුරින් 500 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 105ක් බවයි වසංගත රෝග විද්‍යාංශය අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. කොරෝනා වෛරසය ආසාදනයේ වී ප්‍රතිකාර ලැබූ රෝගීන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ සමගින් සුවය ලැබූ සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සමාජිකයන් අතරින් 62 දෙනෙකු මේවන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. සුවය ලබා රෝහල් වලින් පිටව ගියම නාවිකයන් පිරිස තවදුරටත් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බවද නාවික හමුදාව පවසනවා. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු හඳුනා ගැන්වූ අතර එන් 18 දෙනෙකුම නාවික හමුදා රණවිරුවන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ये वनबीट कोविड प्रतिकार मध्यस्थानबल रोगीन हारसी अणुहतर प्रतिकार लभमीन सीटिनवा इवागेम ये दिने दी कोविड आसादितेन लिस बिसी देनेक वार्ताविला तियनो मे बिसी देनागें दह अट देनेक्म नाविक हमुदावे इवागेम थवात पुद्गलेक नाविक हमुदावे स्पर्शके कांतावक वायस हत्त देहक पमन सह दुबाई सिट फैमिली थवात पुद्गलेक आसादितेक बवट हंदुनागेन तियनवा मे संख्या थरमक विशाल उनात मे आय නාවික හමුදාවේ අයවීම තුල ඒ වගේම මේ නාවික හමුදාව හරහා පැතිරීමක් පෙන්නු නොකරන තාක්කල් අපි ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඊයේ දිනේ PCR පරීක්ෂණ 1078ක් කරනු ලැබුවා. ඊයේ දිනේ කොළඹ නගරය තුල කරනු ලැබූ PCR පරීක්ෂණ සියල්ල නෙගටිව් හැටියට වාර්තා වෙලා තියෙනවා. වන්නී ආරක්ෂක සේනා මූලස්ථානයේ මගින් පාලනය කෙරෙන පම්පිමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් කළ පුද්ගලයන් 129 දෙනෙකු එම කටයුතු අවසන් කර අද දිනේ නිවෙස් බලා පිටව ගියා. මගේ දරුවාගේ පළවෙනි උපන්දිනය සැමරුවේ මෙම ස්ථානයේ ඒක ඇත්තටම අමතක නොවන සිදුවීමක්. ඉතාමත් හොඳින් අපේ සියලුම පහසුකම් සැපෙව්වා. මේක තමයි රටේ විය යුතු දේ. මේ වෙලාවේදී සියලුම ජනතාව විදිහට අපි මේ සඳහා සහයෝගය ලබා දීම අනිවාර්යෙන් සිදු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේක අපිට කරපු සේවයට පින් දෙන්න ඕනේ. පින් දෙවවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේට වඩා සත්කාරයක් තවත් මේ වගේ මානුෂීය විදිහට මොන රටකවත් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා කල සේවය කියා නිම කරන්න බෑ. අති විශිෂ්ටයි. කොවිඩ් වසංගතේ ලංකාවට ආවට හොඳයි කියනවනේ මේ. හැබැයි මේ කාලේ අපිකෙන් අපි ගොඩක් කර බෙරුණා. 2015 2019 ආවනම් ලංකාවට වෙච්ච දේ ගැන අපිට හිතා ගන්න තිබ්බා. එමෙන්ම දම්මින්න යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් 66 දෙනෙකුද සිය නිවෙස් බලා පිටව ගියා. යුද හමුදාව පවත්වාගෙන යන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කළ තවත් 127 දෙනෙකුද අද පිටව ගියා. ඔවුන් ඉන්දියාවේ බැංගලෝර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේදී මෙරට වෙත රැගෙන ආ පිරිසක්. නිරෝධායන මධ්‍යස්ථාන තුල තවදුරටත් පුද්ගලයන් 3879 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා ප්‍රතිලුතන ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. නිරෝධායන වෙච්ච සංඛ්‍යාවන් මේ වන විට 7664 දෙනෙකු නිවෙස් බලා ගොස් තිබෙනවා. ඊයේ දිනේදී නිරෝධායන මධ්‍යස්ථානක 327 දෙනෙකු පැමිණ සිටිනවා. 3879 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 40ක් යටතේ නිරෝධායන වෙමින් පවතිනවා. කොළඹ මහනගර සභාවේ විශ්වවිද්‍ය ජහරණ ශාකසාර වාෂ්ප කුටිය විවෘත කිරීම නගරාධිපතිනි රෝසි තෙනනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ මාසේ 11 වෙනිදාන් පස්සේ එන සියලුම නගර සභාවේ සේවය කරන සියලු දෙනාටම ඇතුල් වෙන්න ඉස්සෙල්ලා මේ කුටිය තුලින් විශ්වවිද්‍ය ජහරණයක් වීම. මේ නිසා
එන සියලු දෙනාටම මේ කුටිය ඇතුළට ගිහිල්ලා විනාඩි දෙක තුනකින් දේශීය ඖෂධ ශාක වලින් හදාගත්ත ඒ ඖෂධ වර්ගයක් එක්ක විස බීජ හරණයක් සිදුවීමත් මම හිතන්නේ ඒක හුස්ම ගැනීම තුළින් අපි අර දුම් ඇල්ලීම වගේ විස බීජ හරණයකින් යුක්තව තමයි නගර සභාවට ඇතුළු වෙන්නේ. කොරෝනා වෛරසයේ අවධානම හේතුවෙන් කොළඹ ආශ්‍රිතව සිරවේ සිටි වතු ජනතාව නුවර එළිය දිස්ත්‍රික්කය තුලදීම නිරෝධායනට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණේ. මේ අතර පසුගිය පළමුවනදා සිට මේ දක්වා කොළඹ නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍යාංශය පවසනවා. කොළඹ නගරයෙන් මේ දක්වා හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 27ක්. කෙසේ වුවද නගර සීමාවට අයත් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආදී ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ නියඳි වශයෙන් සිදු කිරීම තවදුරටත් සිදු වනවා. රට තුල කොරෝනා වෛරසය පැතිර යාම පාලනය වුවද PCR පරීක්ෂණ මෙන්ම අනෙකුත් පරීක්ෂණ තවදුරටත් සිදු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. දැන් අපි බලමු ජාත්‍යන්තරය COVID-19 ආසාදිතයන් වාර්තා වීම අතින් මේ වෙනකොට රුසියාව ලෝකයෙන්ම දෙවන ස්ථානයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගෙවි ගිය පැය 24 තුරදී චීනෙන් ආසාදිතයන් 6 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ජී ලින් පළාතෙන් හමු වුණා කියලා තමයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මේ තොරතුරුත් එක්ක අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු අදත් ඔබට අරගෙන එන්නට. ලෝපුරා බොහෝ රටවල මේ වන විට පණවා ඇති සීමාවන් ලිහිල් කරමින් පවතිනවා. එම රටවල ජන ජීවිතය යථාර්ථයට පත්වෙමින් තිබෙන ආකාරයද විදේශ මාධ්‍ය වාර්තා කළා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 43,64,034 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 16,13,455ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 293,565ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. COVID-19 වෛරසය නැවතත් චීනයේ හිස එසවීමට ඉඩක් නොමැති බව චීන විශේෂඥයන් පවසනවා. එමෙන්ම වෛරසය ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ මිලියන 11ක් වූ ජනගහණය නැෂ්ටික අම්ල පරීක්ෂණ සඳහා යොමු කරන බවයි එම නගර බලධාරීන් පවසන්නේ. COVID-19 වෛරසය ආරම්භ වූ චීනයෙන් ගෙවි ගිය පැය 24ක කාලය තුළ නව ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම චීනයේ ජීලින් පළාතේ පදිංචිකරුවන් වන අතර යළි එම පළාතේ සීමා දැඩි කිරීමට පළාත් බලධාරීන් පියවර ගත්තා. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග හඳුන්වා දුන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය සිය සමාගමේ සේවකයන් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ට්විටර් සමාජදාල මාධ්‍ය තීරණය කර තිබෙනවා. වෛරසය ව්‍යාප්තියත් සමග රැකියා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ලෝපුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දුන්නා. ඒ අනුව ට්විටර් සමාගමේ සේවකයන් 5000ක් පමණ පසුගිය මාර්තු මාසයේ සිට නිවසේ සිට සිය රාජකාරී කටයුතු කළා. එම ක්‍රමවේදය සාර්ථක වීම හේතුවෙන් නිවසේ සිට අඛණ්ඩව කටයුතු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි ට්විටර් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ. අගෝස්තු මාසයේ වන විට ඇමරිකානුවන් 147,000ක් පමණ COVID-19 වෛරසය හේතුවෙන් මිය යනු ඇති බව ඇමරිකාවේ වසංගත රෝග විද්‍යාංශයේ වෛද්‍ය ඇන්තනි ෆෝසි සඳහන් කරනවා. තවමත් ඇමරිකාව කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කර නොමැති බවත් වසන්තමය ඇති නගරවල සීමා ලිහිල් කිරීමෙන් දැනට වාර්තා වන මරණවලට වඩා වැඩි සංඛ්‍යාවක් සිදු විය හැකි බවත් වෛද්‍ය ඇන්තනි ෆෝසි අනුතුරු අඟවමින් පෙන්වා දී තිබෙනවා. රට විවෘත කිරීමේ ඉක්මන් වීමේ ප්‍රතිවිපාක සැබවින්ම බරපතල විය හැකි බවයි ඇමරිකා අසාත්මික හා බෝන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුන්සි මහතා අද ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ දෙවන රැල්ල වෙනුවට පොකුරු වලින් සමන්විතව මෙය බලපෑමක් වනු ඇති බවට ඇමරිකානු විද්‍යාඥයින් අනතුරු අඟවනවා. සමාජ දුරස්ථභාවයේ මුඛ ආවරණ පැළඳීම තවමත් මේ සඳහා හොඳ ආයුධ බව තමයි ඔවුන් වැඩි දුරටත් පෙන්වලා දෙන්නේ. කෙසේ වෙතත් ලොස් ඇන්ජලීස් නගරයේ නිවෙස් තුල රැඳී සිටීමේ කාලය තව මාස 3ක්වත් තැබිය යුතු බව තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂ බාබරා ෆෙරර මහත්මිය සඳහන් කරන්නේ. ඉතාලියේ නැවතත් කොරෝනා වෛරසය හිස එසවීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ මාස 4 වෙනිදා අර්ධවශයෙන් විවෘත කිරීමත් සමග ඉතාලිය තුළ පනවා තිබූ නීති බොහොමයක් ලිහිල් කරා. එයින් විශේෂයෙන්ම වියපත් පුරවැසියන් නගර ආශ්‍රිතවත් ඒ වගේම ගම්බද ආශ්‍රිතවත් ඔවුන් නිසි සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් මේ වන විට නැවතත් ඉතාලිය තුළ ආසාදිතයන් ප්‍රමාණය වැඩිවීමක් දකින්න ලැබෙනවා. ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 1,402 වාර්තා වීමත් සමග ඉතාලි සෞඛ්‍යංශ සහ ඔවුන්ගේ ආරක්ෂක අංශ මේ පිළිබඳව දැන් අවධානය යොමු කරලා තිබෙනවා.
මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් ලෝ පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවක රටවල් රසක්ම ජාත්‍යන්තර හෙද දිනය සැමරීමට එක්ව සිටියා. ඔබට පේනවා ඇති පුංචි අත්අකුරු වලින් ලියපු මේ ලියමන මේක නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත් වෙලා යන්න කලින් පුංචි දරුවෝ දෙන්නෙක් ආරක්ෂක හමුදා නිලධාරියෙකුගේ අතේ තියපු ලියමනක් තමන්ගේ ආබාධිත සහෝදරයාට ආදරයෙන් සැලකුවාට ස්තුති කරමින් තමයි මේ දරුවෝ දෙන්නා මේ ලියමන ඒ ආරක්ෂක හමුදා සමාජිකයාගේ අතේ තියලා තියෙන්නේ මේකේ අන්තිමට තියෙනවා අපේ අයියාට ආදරයෙන් සැලකුවට බොහොම පින් කියලා ඇත්තටම බොහොම පින් ව්‍යාප්තිය පාලනය කරමින් ජන ජීවිතය පාත්වාගෙන යාම සඳහා රජය ක්‍රියා කර ඇත්තේ රට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීම සඳහායි. එම උත්සාහයට බොහෝ දෙනා සහාය දක්වන අතර කිහිප දෙනෙකු පමණක් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් ක්‍රියා කරන ආකාරයද දක්නට ලැබුණා. කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය ආරක්ෂක හා සෞඛ්‍යංශ මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අවශ්‍ය පියවර දැනටමත් ගෙන අවසන්. කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට රජය තීරණය කළේ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ගද හඳුන්වා දෙමින්. ඒ අනුව පෙරේදා සිට එම කටයුතු ක්‍රියාත්මක වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිදුවනවා. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ඔන්ලයින් ක්‍රමයට අයදුම්ප භාර ගැනීමේ ක්‍රමවේදයක්ද දැන් ක්‍රියාත්මකයි. අපෙන් සේවා ලබා ගන්න සේවා ලාභින්ද අපි දැනුම් දෙලා තියෙන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒ අපි ළඟට සේවා අවස්ථා සඳහා පැමිණෙනවා නම් ඒ සඳහා පැමිණෙන්න කලින් අපෙන් දුරකථනයෙන් හෝ අපේ වෙබ් දිගු මාර්ගයෙන් දිනයක් වෙන් කරගෙන කාලයක් වෙන් කරගෙන පැමිණෙන්න කියලා. බලාපොරොත්තු වෙන ඒ නායත් තමන්ගේ සේවය ලබා ගන්න පැන්සිල් දෙනාම පවතින නීති රීති රෙගුලාසියට අනුව අනුගත වෙලා මේ අපේ කාර්යයට පැමිණෙන්න කියලා. කොණ්ඩා කපන ස්ථානවල කටයුතුද දිස්ත්‍රික්ක රැසකම මේ වන විට ක්‍රියාත්මකයි. එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක්ද හඳුන්වා දුන්නා. ඊට අනුගත වෙමින් කොණ්ඩා කපන බොහෝ ස්ථාන දැන් විවෘතව පවතිනවා. ඇඳිරි නීතියත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුවේ සිටි පුද්ගලයන් 2021 දෙනෙකු ඔවුන්ගේ ගම්බිම් කරා පිටත් කර හැරීමට පියවර ගැනුණා. ඇඳිරි නීතිය පැනවීමත් සමග විවිධ පළාත්වලින් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ සිටි පුද්ගලයන් රැසකට යලි ගම්බිම් කරා යෑමට නොහැකිව සිර වී සිටියා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත් වීමෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙලට අනුවයි මෙම කටයුතු සිදු කෙරුණේ. පොලිස් වසම් 14කට අයත් මෙම පුද්ගලයන් එසේ ගම්බිම් කරා රැගෙන යාම සිදු වුණේ පොලිසියේ සහයෝගය මතයි. මේ අතර අද දිනේ බොහෝ ප්‍රදේශවල මත්පැන් අලවිසල් විවෘත කිරීමත් සමග ඒවා අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. හැටන් නගරයේ එවැනි ස්ථානවලට පැමිණි පිරිස පාලනය කිරීමට පොලිසියට මැදිහත් වීමට සිදු වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙවැනි ඇතැම් ස්ථානවල දර්ශන ලබා ගැනීමට අප වාර්තාකරුවන් ක්‍රියා කළ අවස්ථාවේදී මත්පැන් මිලදී ගැනීමට පැමිණ සිටි අයගේ දැඩි විරෝධයක් එල්ල වුණා. මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා රහස් පොලිසියට බහර වී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වූ බව පොලිස් ආරංචි මාර්ග සනාථ කළා. මෙන්න එම ප්‍රවෘත්තිය යළිත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා රහස් පොලිසියට බහර වී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වූ බව පොලිස් ආරංචි මාර්ග සනාථ කළා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්ුණා. උතුරී ජනතාව මුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. විශේෂයෙන් තීව්‍ර ජනතාව මුණ දෙන ගැටලු කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරුණා. උතුරී දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නයි ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. ඔළුවිල් වරාය දීවර වරායක් බවට පරිවර්තනය කිරීම තුළින් උතුරේ ජනතාවගේ ආර්ථිකය යහපත් කිරීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. එම පියවර කාලෝචිත වන බැවින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ ටින්මාලු කර්මාන්ත ශාලා හයක් ක්‍රියාත්මක වනපා. එහෙත් එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ ගැටලු රැසක් පවතින බව අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නා. මෙරට ටින්මාලු නිෂ්පාදකීන්ගේ ගැටලු සාකච්ඡා කර ඒවට විසඳුම් ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. කොරෝනා හේතුවෙන් කොළඹ නවාතැන්පොළවල කොටුව සිටින උතුරේ පිරිසට තම ගම්බිම් පලා යාම සඳහා අවශ්‍ය කටයුතු මෙවන විට සම්පාදනය කර ඇති බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මතු කළ කරුණක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ඒ කාලයේ ඉඳලා අපි ජනතාවගේ ප්‍රශ්න විසඳු කරන්න අගමැතිතුමා අද දක්වා ඒතුමා අපිට උදව් කරා. ඉතින් අද අපි මේ අර හිරගෙදර ඉන්න දිගු කාලයේ තිස ඉන්න කට්ටියගේ ප්‍රශ්න විසඳුම කරන්න ඉල්ලලා තින්නේ. පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් හා එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. දැන් ආණ්ඩුව යාඥා කරන්න පටන් අරන් තියෙනවා. ආපු ගමන් බදු සහන ලබා දුන්නා. එතකොට මේ බදු සහන ලබා දීම තුළ රුපියල් බිලියන 500යි 600ක ප්‍රමාණයක් මෙරටේ ජනතාවට අද වෙනකොට අහිමි වෙලා තියෙනවා. මේ රටේ ආර්ථිකය නැත්තටම නැති කරලා මහා බැංකුව මංකොල්ල කෑවා. කට්ට දවල් 7.3ට තිබිච්ච ආර්ථික වේගය 2.3 දක්වා කඩා වටන්නට දැවැන්තම දායකත්වයේ දුන්න පිරිස තමයි මේ වර්තමාන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයක් නැහැ කියලා කියන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා එයට හොඳ කළමනාකරණයක් ආර්ථික කළමනාකරණයක් වර්තමාන ජනාධිපතිතුමා අගමැතිතුමා සහ ආණ්ඩුවට තියෙනවා. අපේ රටේ මතුවලා තිබෙන අනතුරුදායක තත්ත්වය ගැන රටේ පුරවැසියෝ අන්තිම බයෙන් ඉන්නේ. සෞඛ්‍ය විද්‍යාවට අනුකූලව මේ ප්‍රශ්නේ निराකරණය කරනවා මිසක් දේශපාලන තර්ක විහිළු හරහා අවතක්සේරු කරලා ජීවිතවලට ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් කරන්න එපයි කියලා අපි කියන්නේ. කියන්නේ මැතිවරණයට වඩා මේ තියෙන වසංගතය පරාජය කර ගැනීමයි අත්‍යවශ්‍ය. රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන රටේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන කටයුතු නොකරන තාක්කල් මේ රටේ වසංගතය දේශපාලනය අද මම රජයේ කියනවා මේ අපි මැතිවරණ වල බයයි කියලා අපි පැහැදිලිවම කියන්න ඕනේ. අපි කිසිසේත් මැතිවරණ වල බය නැහැ. නමුත් අපි බයයි මේ රටේ ජන ජීවිතය එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අපි බයයි. විපක්ෂය දන්නවා ඒගොල්ලන්ට ඉතා බරපතල පරාජයකට යන්නේ. ඒ නිසා බරපතල පරාජයක් වළක්වා ගන්න අඩු ගන්න මේක ටිකක් එහාට පුළුවන් තරම් තල්ලු කරගන්න පුළුවන් නම් ඒ සඳහා තමයි එය වෑයම් කරන්නේ. ඒක ඉතා කාටත් පැහැදිලි. ඕක නිකම් මේ කොරෝනා ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නැත්නම් ජනයාගේ මරණය ගැන තිබෙන්නා වූ කැක්කුමක් නෙමෙයි. තමන්ගේ පරාජය ගැන තියෙන බයක්. අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි කිව්වේ එන පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකය හැටියට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කළා. හැබැයි ඒ දීලා තව පුංචි පුංචි ප්‍රශ්න ටිකක් විසඳගන්න බැරි වෙච්ච නිසා සමගි බලවේගය හැටියට වෙනම කණ්ඩායමක් කියා. එක්සත් ජාතික පක්ෂයත් වෙනම දැන් ඡන්දෙ ඉල්ලලා තියෙනවා. අපිට එකතු වීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා ගෙදරින් එළියට ගියා නම් ගෙදර හොඳ නැහැ කියලා එළියට ගිහිල්ලා ගල් ගහලා ප්‍රශ්න ඇති කරන්න හදනවා නම් මොකද්ද ඒක තියෙන්නේ? අපි එක්සත් ජාතික පක්ෂ අමාරුවෙන් ඩීඑස්එන් නැ ඩඩ්ඩි සේන ජයවර්ධන රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැරදි තියෙන්න පුළුවන්. ඒත් අපි
ඒක තුලින් අපි කටයුතු කරගෙන යනවා මොකද ජනතා විශ්වාසය බලා ගන්න ඕනේ මේක නිකම් මෙතන ඒක ස්වීකృత කියන්නේ මේ අම්බලමක් නෝවේ එක්සත් ජාතික පක්ෂය මේ විදිහට යම් යම් කාරණා මතු කරමින් ජනතාව නොමග යවන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ අන්ත පරාජය පිළිබඳව වැටහෙන නිසා මේ මැතිවරණය පවත්වුවොත් එක්සත් ජාතික පක්ෂයට අත්වන ඉර නම ඉතාමත් පැහැදිලි ජනතාව විශාල ලෙස ප්‍රතික්ෂේප කිරීමක් ඔවුන් සිදු කරනවා මේ දෙකට කැඩਿੱත් UMP එක බලනවා කොරෝනා ඉස්සරහට දාලා දීපු නාම යෝජනාත් කැන්සල් කරලා දාලා කොමාරි මේක ජොයින් කරගන්න පුළුවන්ද මේගොල්ලන් ඇතුළේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අද විපක්ෂයෙන් නන්නත්තර වෙලා තියෙනවා අන්න ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා කරුණා කළා තමන්ගේ පක්ෂයේ තියෙන ඇතුළේ ප්‍රශ්න විසඳ ගන්න රටක් හැටියට අපේ වගකීම තමයි ඒකට මේ කොරෝනා රෝගය මර්ධනය කරන්න අපි ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදී මැතිවරණ කොමිසමට බාරයි මැතිවරණය ක්‍රියාත්මක කිරීම මේක මැතිවරණ කොමිසමේ වගකීම ගැටුම සංවාදාත්මක වැඩසටහන අද රාත්‍රී 10ට ස්වාධින රූපහානිය ඔස්සේ සජීවීව විකාශය කරනවා. මැතිවරණය සහ රටේ ඉදිරි ගමන යන්න මෙවර මාතෘකාවයි. මත මත එකට ගැටෙන සංවාදාත්මක දේශපාලන කතිකාව. පාර්ලිමේන්තු මැතිවරණය සහ රටේ ඉදිරි ගමන. තිලංග සුමතිපාල සමග अशोक अभय सिंह अद रात्रि दहाइट සමගින් ස්වාධින් රූපහානිය රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා අපගේ මේ ළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වෙන්නේ